同学们，大家好，欢迎你们来到 DB 教育平台，我是王老师。오늘은이거랑더보론도파르디마마마아빌레있나마타왓알루에피소드야카라가나오글라테카치나바샤베라사무수단카타카란이팅댕오글라메메나코타단노아피인네아페다하퉁게니파드메키라이팅다하퉁게니파드메아피팔무코타사바산카라아드티인아페데베니코타사스타트카란네데베니코타사이캔네팔무메팔무상와드코타사라아달아අලුත් වචන සහ ව්‍යාකරණ කිහිපයක් අපි මීට පෙර අපේ දේශනයේදී සාකච්ඡා කරන්න යෙදුණා. දැන් මේ දේශනයේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 13 වෙනි පාඩමේ පළමු සංවාද කොටසට අදාළව තියෙන තවත් ව්‍යාකරණ රටා කිහිපයක් සහ අපේ 13 වෙනි පාඩමේ පළමු සංවාද කොටස. ඉතින් ඔන්න දැන් අද අපි මේ සංවාදයක රසයත් විඳ ගන්න තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ඒක තමයි අපි භාවිතේ නේද? භාෂාව භාවිතයට භාවිත කරන්නේ කොහොමද කියන එක තමයි සංවාද ඇසුරෙන් අපි ඉගෙන ගන්න. ඉතින් ඒක ගොඩක් වැදගත් ඔයගොල්ලන්ට විශේෂයෙන්ම චීන භාෂාව හසුරුවමින් චීන ජාතිකයන් එක ගණිතිනු කිරීමේදී. ඒක තමයි ප්‍රායෝගික භාවය. භාෂාවේ තියෙන ඒක තමයි සංවාද වලින් අපි ඉගෙන ගන්න. ඉතින් ඒක නිසා මේ කොටස ඉතාම වැදගත් අපිට අපේ භාෂාවේ කතනය දියුණු කරගන්න. ඉතින් මේකෙදී මම තවදුරටත් ඔයගොල්ලන්ට ව්‍යාකරණ රටා කිහිපයක් ඔබත් සමග සාකච්ඡා කරනවා. ඊට අමතරව අපේ අද ප්‍රධානම මේ 13 වෙනි පාඩමේ පළමු සංවාද කොටස ඔබට පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් එහෙනම් අපි බලමු අද පාඩමේ මොනවද මේ දේවල් ටික කොහොමද අපි ඉදිරියට අධ්‍යයනය කරගෙන යන්නේ කියන එක. ඉතින් පුරුදු විදියටම අපි පාඩම ආරම්භයේදී පොඩ්ඩක් පාඩමේ මාතෘකාව නැවතත් උච්චාරණය කරලා පොඩ්ඩක් වෝම් අප් කරගමු නේද? අපි ශරීරේ වෝම් අප් කරගන්න ඕනේ. ස්පෝර්ට්ස් කරන අය එහෙම දන්නව නේද? ක්‍රීඩා කරන අය දන්නවා අපි පොඩ්ඩක් ඇඟ වෝම් අප් කරගන්න ඕන නේද? පොඩ්ඩක් උණුසුම් කරගන්න ඕන. ඒ වගේ අපි පොඩ්ඩක් පාඩමේ මාතෘකාව කියවලා ඇඟ උණුසුම් කර ගැනීමක් කරගමු. පාඩමට පොඩ්ඩක් අපි ස්ටාර්ට් අප් එකක් ගමු. හොඳ ආරම්භයක් ගමු. හැමෝම එකතු වෙන්න මාත් එක්ක පාඩමේ මාතෘකාව කියන 13 වෙනි පාඩමේ මොකද තියෙන්නේ? වොරන් ෂර්ලා ඊග ෆියෝලියන් ද ගුනියා. වොරන් ෂර්ලා ඊග ෆියෝලියන් ද ගුනියා. මම එක ලස්සන ගැහණු ළමයෙක්ව හඳුනාගත්තා. වොරන් ෂර්ලා ඊග ෆියෝලියන් ද ගුනියා. මම එක ලස්සන ගැහණු ළමයෙක්ව හඳුනාගත්තා. අන ලස්සන ගැහණු ළමයෙක් හඳුනාගෙන තියෙනවා. දැන් මේ ලස්සන ගැහණු ළමයෙක් හඳුනාගත්ත නිසා තමයි මේ ගෙවල් මාරු කරන්න වෙලා තියෙන්නේ. ඔන්න බලන්නකො. හරි ලස්සන කතාවක් මේක ඇතුලේ තියෙනවා. අපි බලමු එහෙනම් වොරන් ෂර්ලා ඊග ෆියෝලියන් ද ගුනියා කියන මේ මාතෘකාව යටතේ මේ පාඩමේ අපිට ඔන්න ඉදිරියට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ? පළවෙනිම අපි යනවා ව්‍යාකරණ වලට. යුෆා ව්‍යාකරණ, යුෆා ග්‍රැමර් ව්‍යාකරණ. ව්‍යාකරණ රටා කීපයක් අපි ඉස්සෙල්ලාම පොඩ්ඩක් අධ්‍යයනය කරලා තමයි පාඩමට යන්නේ. මේකේ සංවාද කොටසට යන්නේ. මොකද මේ ටික අපිට අවශ්‍යයි මේ සංවාදයේ තියෙන දේවල් තේරුම් ගන්න. මේ ව්‍යාකරණ ටික අපිට අවශ්‍යයි පළමු සංවාදයේ තේරුම් ගන්න. ඉතින් ඒක නිසා අපි බලමු මොනවාද කියලා අපිට මේ කතා කරන්න තියෙන. බලන්න මුලින්ම තියෙනවා කර්නං සහ හුයි කියන පද දෙක. කර්නං, කර්නං කියන පදය සහ හුයි කියන පදේ භාවිතය ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. කර්නං සහ හුයි කියන පද දෙකේ භාවිතය බලන්න. දැන් අපි මීට පෙර හුයි භාවිත කරන්න ඉගෙන ගත්ත ආකාරයට වඩා වෙනස් ආකාරයකට තමයි මෙතනදී අපි හුයි භාවිත කරන්නේ. අපි මීට පෙර හුයි කියන එක අපි ඉගෙන ගත්තා. අපි ඉගෙන ගත්තේ හුයි කියන එක ස්කිල් එකක් වගේ දේවල් එක්ක භාවිත කරද්දීනේ, පුළුවන් කියන අදහසට. අපි මෙතනදී භාවිත කරන්නේ විය හැකි බව, අනාගත කාලය. බලන්න කර්නං සහ, කර්නං කියන්නේ පුළුවන් වේවි. කර්නං සමහර විට පුළුවන් වේවි කියලා අපි කියන්නේ. අන්න ඒ අදහස ගන්න කර්නං කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. සමහර විට පුළුවන් වේවි. ඒතර හොයි කියන එකෙත් තියෙන ඒ අර්ථයමයි. පුළුවන් වේවි, සමහර විට පුළුවන් වේවි, අනාගත කාලය නිරූපණය කරනවා. මේ පද දෙකම අනාගත කාලයේ නිරූපණය කිරීම සඳහා අපට වාක්‍යයක් තුල භාවිත කරන්න පුළුවන්. මොන විදියටද? කර්නං කියන්නේත් හුයි කියන්නේත් මොඩල් වර්බ්ස්. එහෙම නැත්නම් අපි කියනවා අප්ඩේටිව් වර්බ්ස්. අප්ඩේටිව් වර්බ්ස් උපකාරක ක්‍රියාපද. අප්ඩේටිව් වර්බ්ස් එහෙම නැත්නම් මොඩල් වර්බ්ස් අපි නිතර නිතර භාවිත කරා මේ මොඩල් වර්බ්ස් කියන වචනේ නේද? උපකාරක ක්‍රියා.
ක්‍රියාවකට පෙර තබමින් එම ක්‍රියාව මොකද කරන්න පුළුවන් අපිට මොඩිෆයි කරගන්න පුළුවන් මේ උපකාර ක්‍රියාවලිය. ඒතර අපි සියාම් යාව වගේ පද භාවිත කරා, UNE වගේ පද භාවිත කරා, ඉංගයි දන් රන් මේ ඔක්කොම ඇඩ්වර්බ්ස් තමයි. මේ 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 මොනවාද මොඩල් වර්බ්ස්. මොඩල් වර්බ්ස් උපකාරක ක්‍රියා නං, කනං, නං, හුයි, සියාම්, යාව, UNE මේවා මොඩල් වර්බ්ස් උපකාරක ක්‍රියා. ඉතින් ඔන්න උපකාර ක්‍රියා දෙකක් අදත් අරන් ඇවිල්ලා දිනේ වගේ උපකාර ක්‍රියාවක නැවතත් මම ඕනනම් ඔබට භාවිතය පෙන්වන්නම්. මේ තියෙන්නේ කර්නම් හුයි ප්ලස් verb. verb එකක් આવත් object එකකුත් දාන්න පුළුවන්, නැත්නම් adjective එකක් දාන්න පුළුවන්. එතකොට මෙහෙම දැම්ම ගමන් මොකද වෙන්නේ? දැන් කර්නම් එකයි හුයි එකයි භාවිත කරාම පුළුවන් වේවි කියලා කියනවා. එයාට එන්න පුළුවන් වේවි, එයා ඒවි, අපි එන්නම්, මෙන්න මේ වගේ දේවල් කියන්න අපිට මේක භාවිත කරන්න පුළුවන්. මේවා ඔප්ටේටිව් වර්බ්ස්, ඒ කියන්නේ මොඩල් වර්බ්ස් උපකාර ක්‍රියා. ඒක මොඩල් වර්බ්ස් කියලාත් ඔයගලන්ට ඕනනම් ලියා ගන්න පුළුවන්. MV මොඩල් වර්බ්ස් බලන්න, යම් දෙයක් අනාගතයේ සිදුවිය හැකි බව විස්තර කරයි. යම් දෙයක් අනාගතයේ සිදුවිය හැකි බව, يعني ෆියුචර් එකේ අනාගතයේදී සිද්ධ වෙන්න පුළුවන් කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. අමිස් දෙයක් අනාගතයේදී සිද්ධ වෙන්න පුළුවන්. ඒක ප්‍රකාශ කරන්න කර්නම් පදය හෝ හුයි පදය අපිට මොඩල් වර්බ් එකක් විදිහට ක්‍රියාවකට පෙර හෝ ඇජෙක්ටිව් එකකට පෙර දාන්න පුළුවන්. ඔක තමයි මෙතන කියන්නේ. මෙන්න දින ස්ට්‍රක්චර් එක කර්නම් නැත්තම් හුයි පද දෙකෙන් එකක්, වර්බ් එක ඔබ්ජෙක්ට් එක, වර්බ් එකක් આવත් ඔබ්ජෙක්ට් එකකුත් දාන්න පුළුවන්, නැත්තම් ඇජෙක්ටිව් එකක් කෙලින්ම එන්න පුළුවන්. ඒ කියන්නේ හුයි එක හෝ කර්නම් එකට පිට වශයෙන් ඇජෙක්ටිව් එක. පළමු උදාහරණය බලන්න. ජින්නියන් පායුවේ තාකනං චු සංහයි. ජින් ජින්නියන් මේ අවුරුද්ද කියන දවසේ මේ ජින් එක අයින් කරගන්න. මෙන්න මෙහෙම ජින් ජින් එක ලියාගන්න. ජින්නියන් පායුවේ මේ අවුරුද්දේ 8 වෙනි මාසේ තා ඇය කනං චු සංහයි. සංහයි කියන්නේ සංහයි නගරේ. කනං චු සංහයි, නිකන් කර්නම් චු සංහයි සමහර විට යාවි. හරි, යාවි අනාගතයනේ, එතකොට නිශ්චිත නෑ. කර්නම් චු සංහයි සමහර විට සංහයි වලට යාවි, යන්න පුළුවන් ඒවි. ඒ වගේ දස ජින්යන් පායුවේ තා කර්නම් චු සංහයි. ඒ කියන්නේ මේ අවුරුද්දේ 8 වෙනි මාසේ, ඒ කියන්නේ අගෝස්තු මාසේ ඇය සැලසුම් කරලා තියෙනවා සංහයි වලට යන්න. එතකොට කියනවා මේ 8 වෙනි මාසේ කියන්නේ අගෝස්තු මාසේ, මේ අවුරුද්ද අගෝස්තු මාසේ ඇය සමහර විට ෂාන්හයි වලට යාවි. හැබැයි තාම දන්නේ නැහැ ඉතින්. සමහර විට ඒ කරා කර්නම් සමහර විට යන්න පුළුවන් වෙවි කියන දාස. සමහර විට යන්න පුළුවන් ඒ කර්නම් චු ෂාන්හයි. සමහර විට ෂාන්හයි වලට යන්න පුළුවන් වෙයි. හැබැයි සමහර විට කියන්නේ සමහර විට වේවිද නැද්ද කියලා අපි දන්නේ අනාගත කාලයිනේ. යන්න පුළුවන් වෙවි ඒ වගේ එකක් කියන්නේ. යාවි. නැත්නම් යාවි. ඇය යාවි. සියන්සයි පාදියන් දැන් වෙලාව 8යි. සියන්සයි පාදියන් දැන් වෙලාව 8යි. තා පූකනං සුයිසාව. පූකනං වෙන්න බෑ. වෙන්නේ නෑ කියලා කියන්නේ පූකනං සුයිසාව. සියන්සයි පාදියන් දැන් වෙලාව 8යි. පූකනං සුයිසාව. තා පූකනං සුයිසාව. අන්න දැකද ඒක නෙගටිව් කරා. අපි දන්නවා මොඩල් වර්බ් එකක් තියෙන වාක්‍යයක් නෙගටිව් කරනවා නම් අනිවාර්යෙන් මොඩල් වර්බ් එක තමයි නෙගටිව් කරන්නේ. මොඩල් වර්බ් එක තියෙද්දි ක්‍රියාව නෙගටිව් කරන්න බැ. අනිවාර්යෙන් මොඩල් වර්බ් එක තමයි නෙගටිව් කරන්න ඕන. බලන්න තාපු කනං සුයිජාව්. තාපු කනං සුයිජාව්. එයා නිදාගෙන නොසිටීවි කියලා කියන්නේ. එයා නිදාගෙන නොසිටීවි. එයා නිදාගෙන නැතුව ඇති. නිදාගෙන නොසිටීවි. සියන්සයි පාදියෙන් දැන් වෙලා 8යි. තාපු කනං සුයිජාව්. එයා නිදාගෙන නොසිටීවි කියන අදහස. සියන්සයි පාදියෙන් තාපු කනං සුයිජාව්. යා නිදාගෙන නොසිටීවි. ඒක තමයි මේකේ අදහස. බලන්න නෙගටිව් කරා ඒක. මින්තියන් තාහුයි ලයි ශංක. මින්තියන් හිට තාහුයි ලයි ශංක. හුයි ලයි ශංක. පැමිණේවි ශංක. ලෙක්චර් එකට දේශනයට සහභාගී වෙන පැමිණේවි. මින්තියන් තාහුයි ලයි ශංක. ඔහු හිට දේශනයට සම්බන්ධ වීමට පැමිණේවි.
මිංතයන් තාහුයි ලයිට්ශංක ඔහුට දේශනයට සම්බන්ධ වෙන්න පැමිණේවී. මිංතයන් තාහුයි ලයිශංකවා ඔහුට දේශනයට සම්බන්ධ වෙන්න පැමිණේ. ශංක කියල ගැන දේශනයට සම්බන්ධ වෙනවා, දේශනයට මේ මනාද පවත්වන ආරම්භ කරන ඔයගේ දේවල් භාවිත කරන්න පුළුවන්, අර්ථ ගන්න පුළුවන්. හතරවෙනි උදාහරණය තා තල ගන්මා. තා තල ගන්මා, තා ඔහු තල ඔහුට වැළඳිලා මනාද ගන්මා හෙඹිරිසාව හැදිලා. මින්තියන් හෙට පූහුයිලයි නොපැමිණේවි, පූහුයිලයි එන්න බැරි වේවි, නොපැමිණේවි නොපැමිණේවි ශංක දේශනයට දේශනයට සහභාගී වෙන නොපැමිණේවි. මින්තයන් පූහුයි ලයිට් ශංක හෙට දේශනයට සහභාගී නොවේවි. තාතල ගන් මාවයාට හෙඹිරිසා වැහැදිලා හෙට දේශනයට සහභාගී නොවේවි. පස්වෙනි උදාහරණය, අවසාන උදාහරණ මේකේ, තාමන් හුයි පූ හුයි. අන්න බලන්න මේ ඒක ප්‍රශ්නවාචී ස්වරූපයකට හැරෙව්වා. හුයි පූ හුයි ලයි වෝමන්ඩර්, ලයි වෝමන්ඩර් වෝමන්ඩර් කියලගෙන අන්න දැන් අපි දන්න වෝමන්ඩර් අපි ඉන්න තැන මෙහෙ, අපි ඉන්න මෙහෙට ලයි වෝමන්ඩර් තාමන් හුයි පූ හුයි ලයි වෝමන්ඩර් එයාලා අපි ඉන්න තැනට ඒ විද, එයාලා අපි ඉන්න තැනට ඒ විද අනාගත කාලේ ඒ විද කියලා අහන්න. තම හුයි පූ හුයි ලයි වෝමන්ඩර් එයාලා අපි ඉන්න තැනට ඒ විද, එයාලා අපි ඉන්න තැනට ඒ විද. දැක්කද කර්නන් සාහුයි කියන පද දෙක අපිට භාවිත කරන්න පුළුවන් දරුවනේ මොකක් සඳහාද? අනාගතයේදී විය හැකි දෙයක් පිළිබඳව විස්තර කරන්න. අනාගතයේදී විය හැකි දෙයක් පිළිබඳව, නැත්තම් නොවිය හැකි දෙයක් පිළිබඳව විස්තර කරන්න අපිට මේක භාවිත කරන්න පුළුවන්. නෙගටිව් ෆෝම් එකට දැම්මොත් විය නොහැකි බව හඟවනවා. පොසිටිව් එකෙන් තිබ්බොත් පූ වගේ පදයක් දාන්න නැතුව අපි නිකන් තිබ්බොත් මේක අපි පොසිටිව් ෆෝම් එකෙන් තිබ්බොත් මොකද වෙන්නේ? විය හැකි බව කියන පොසිටිව් කර මේ නෙගටිව් කරොත් පූ පදේ භාවිත කරලා එතකොට මොකද වෙන්නේ? මේක විය නොහැකි බව හඟවනවා. බලන්න මෙන්න මේ දෙවෙනි පොයින්ට් එක ඉතාම වැදගත් අපිට. යම් දෙයක් අනාගතයේ සිදුවිය හැකි බව විස්තර කරයි, එක්කෝ සිදු නොවිය හැකි බව විස්තර කරයි. හොඳයි, එහෙනම් ඔන්න මෙන්න මේක කර්නන් සාහුයි කියන පද දෙකත් භාවිත කරමින් ඔබට පුළුවන් හැකි තාක් සෙන්ටෙන්සස් හදන්න. අනිවාර්යයෙන්ම පුළුවන් තරම් සෙන්ටෙන්සස් හදන්න, එතකොට තමයි වැරදි අඩුපාඩු වුණත් අපිට මුණ ගැහෙන්නේ අල්ලගන්න පුළුවන් වෙන්නේ. හොඳයි බලන්න ඊළඟට තියෙනවා වචන දෙකක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ ඔයගොල්ලන්ට ව්‍යාකරණයක් විදියට. මේකට හේතුවක් තියෙනවා. මේක හරි මේ වැදගත්, ඒ වගේම හරිම ලස්සන රටාවක්, ඒ වගේම ටිකක් ඔබ සාමාන්‍යයෙන් හදන පුංචි පුංචි වාක්‍ය වලට වැඩිය මේක ටිකක් ලොකු වාක්‍යයක්. එකපාරට දැක්ක ගමන් කෙනෙක්ට හිතා ගන්න බෑ මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේක ටිකක් හොඳ මට්ටමකට වාක්‍ය ගොඩනගාගෙන අපි දැන් අර ඉන්න පුංචි පුංචි වාක්‍ය හදන තැනින් ටිකක් උඩට ඇවිල්ලා ටිකක් මහා පරිමාණයේ වාක්‍යයක් සකස් කරගන්න මේ ස්ට්‍රක්චර් එක ඔයගලන්ට ගොඩක් වැදගත් වෙයි. මොකද්ද තියෙන්නේ බලන්න. චින් පදේ සහ රං පද භාවිතය. චින් සහ රං කියන පද දෙක භාවිත කරන ආකාරය මම ඔයගලන්ට කිව්වා. මේ අලුත් වචන සාකච්ඡා කරද්දීත් අපි රං කියන වර්ඩ් එක කලින් සාකච්ඡා කරා පොඩ්ඩක්. අපි පොඩි රෆ් අයිඩියා එකක් ගත්ත මං කිව්වා ඔයගලෝ දලා දහසක් ගන්න මම මේක ඉදිරියේදී ව්‍යාකරණයේදී වැඩිපුර සාකච්ඡා කරනවා කියලා. බලන්න චින් සහ රං කියන පද භාවිතය, චින් සහ රං කියන පද භාවිතය, චින් සහ රං. බලන්න චින් කියලා කිව්වම ඉන්වයිට් ඕ රික්වෙස්ට් කියන තේරුමෙන් තමයි මෙතනදී මං ගන්න. ඉන්වයිට් ඕ රික්වෙස්ට් හරි, ආරාධනා කරනවා නැත්තම් ඉල්ලා සිටිනවා. ඊළඟට බලන්න රං කියන පදයේ තේරුම ඉඩ දෙනවා, යොමු කරනවා, පොළඹවනවා කියන තේරුම තියෙනවා. හැබැයි බලන්න මේ දෙන්නම අපි භාවිත කරනවා මොකක් සඳහාද? ඔන්න බලන්න මේ දෙන්නම ක්‍රියාපද. චින් කියලා කියන්නේ රං කියන්නේ ක්‍රියාපද දෙකක් verbs. යම් මෙන්න මේ දෙවෙනි එක මේකේ ගොඩක් වැදගත්. මේකේ දෙවෙනි කාරණේ ඉතාම වැදගත්. මේකේ සම්පූර්ණ මෙතන මේ ව්‍යාකරණ රටාවේ තියෙන හරය තියෙන්නේ මෙන්න මේ දෙවෙනි සෙන්ටෙන්ස් එක ඇතුලේ. බලන්න යම් පුද්ගලයෙකු වෙත ඉල්ලීමක් හෝ නියෝගයක් සිදු කරන බව හැඟවිය හැකිය. මේ දෙකෙන්ම
අපි මීනින් එක පැත්තකට දැම්මත් මේ මොනද ඉල්ලා සිටිනවා ඉඩ දෙනවා කියන මීනින් එක පැත්තකට දැම්මත් මේකෙන් අදහස් කරන්නේ මේ යම් කිසි පුද්ගලයෙකු වෙත කරන ඉල්ලීමක් හෝ නියෝගයක් සිදු කරන බව හඟවන්න පුළුවන්. දෙකෙන්ම ওই සමාන විදියට භාවිත කරන්න පුළුවන්. ওই විදියටම එනවා. එකෙන් සිද්ධ වෙන්නේ ඒක තමයි. මම ඒක කියුවේ මේකේ හරය මේකයි. චින් පදයෙහි ආරාධනා කරනවා යන අර්ථයද ඇත. චින් කියන වර්ඩ් එකට තියෙනවා ආරාධනා කරනවා කියන අර්ථය. චින් කියන වර්ඩ් එකේ ආරාධනා කරනවා to invite කියන අර්ථයක් තියෙනවා. අපි උදාහරණවලදී මේක ගොඩක් සාකච්ඡා කරමු. මොකද මේක උදාහරණත් එක්කම සාකච්ඡා කරන්න ඕන එකක් නිසා අපි ඒකට යන්න කලින් මේ structure එක පොඩ්ඩක් බලමු. structure එකේදී ඕගොල්ලන්ට පුළුවන් කොහොමද මේක භාවිත කරන්න කියන එක පැහැදිලි කරගන්න. මම මෙතන in detail structure එකක් දාලා තියෙනවා. බලන්න මුලින්ම තියෙනවා දරුවනේ subject. කර්තෘ පදේ. ඕනම එකක් කර්තෘ හැටියට නාම පදයක් වා නාම පද වාක්‍ය ඛණ්ඩයක් දාගන්න පුළුවන්. time words එනං ඒවත් ඕනනම් දාගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. කාලය අහඟවන පද ඕන එකක් එහෙම දාගන්න පුළුවන්. ඊළඟ බලන්න චින් පදේ හෝ ඒ කියන්නේ පළමු ක්‍රියාව හැටියට තමයි චින් පදේ හෝ රං පදේ භාවිත කරන්න හොඳට මතක තියාගන්න ඕන. චින් පදේ හෝ රං පදේ දාන්නේ පළමු ක්‍රියාපදේ හැටියට. ඒකට පිටිපස්සෙන් අපි ඒකට අදාළ ඔබ්ජෙක්ට් එක දානවා. ඒකට අදාළ ඔබ්ජෙක්ට් එක මොකක්ද? අපි මෙතෙන්ට දාන්නේ යම් කිසි පුද්ගලයෙක් ඔබ්ජෙක්ට් 1 හැටියට, ඒ කියන්නේ කර්මපදයක පළමු කර්මපදයේ හැටියට පුද්ගලයෙක්ව අපි දානවා. එතකොට බලන්න මේකේ ලස්සන දෙයක් සිද්ධ වෙනවා. මම කියන්නේ මේක හරි මේ ටිකක් ලොකු වාක්‍යයක් කියලා. එතකොට බලන්න දැන් මේක SVO ආපු ගමන් මේක එක වාක්‍යයක් නේද? subject කර්තෘ චින් ඕ රං පදේ verb එක object කර්ම පදය. එක එක වාක්‍යයක් හැටියට ගන්න පුළුවන් නේද? එතකොට මේ වාක්‍යයේ object එක නේද මේ? හැබැයි මේකේ හරි ලස්සන දෙයක් සිද්ධ වෙනවා. මොකද්ද? පළමු වාක්‍යයේ කර්ම පදය දෙවන වාක්‍යයේ කර්තෘ බවට පත්වේ. දැක්කද? ඒ කියන්නේ මෙයාව අපිට ඕන නම් ඔබ්ජෙක්ට් එක විතරක් නෙමෙයි, මෙයා සබ්ජෙක්ට් එක හැටියට නම් කරන්න පුළුවන්. එයා සබ්ජෙක්ට් එක වෙනවා, එයා කර්තෘ වෙනවා දෙවන වාක්‍යයේ. බලන්නකෝ හරි ලස්සන අවස්ථාවක් එක. පළමු වාක්‍යයේ කර්ම පදය දෙවන වාක්‍යයේ කර්තෘ බවට පත්වේ. එයා ඔබ්ජෙක්ට් 1. හැබැයි එයා කර්තෘ බවට පත් වෙනවා දෙවෙනි වාක්‍ය කොටසේ. එක වාක්‍යයක්. ඒකයි මම ඔයගොල්ලන්ට කිව්වේ මෙතෙන්ට දාන්නේ අපි මොකක්ද? පුද්ගලෙක්. ප්‍රාණවාචී පදයක් දාන්න. ප්‍රාණවාචී නාම පදයක් පළමු ඔබ්ජෙක්ට් එක. කර්තෘ කෙනෙක් වෙන නිසා එයා. මෙතෙන්ටත් කර්තෘ කෙනෙක් වෙන්න පුළුවන්. මෙයාත් පණ තියෙන දෙයක් අපි දානවා මෙතෙන්ට. කවුරු හරි ගෙනෙන්නේ මේ ආරාධනා කරන්න, කවුරු හරි ගෙනෙන්නේ ඉඩ දෙන්නේ මේ දේ කරන්න. බලන්න පළමු ඔබ්ජෙක්ට් එක දෙවනි වාක්‍යයේ කර්මපදයේ දෙවනි වාක්‍යයේ කර්තෘ බවට පත්වේ. ඊළඟට දෙවෙනි ක්‍රියාව කරන දෙයක් ආරාධනා කරනවා මේ දේ කරන්න, ඉඩ දෙනවා මේ දේ කරන්න. අපි එම ගමුකෝ දැන් මේ අර්ථේ. එතකොට මේක මේ නියෝගයක් හරි ඉල්ලීමක් කරන්නේ මේ. ඉඩ දෙනවනේ මේ දේ කරන්න. ඉල්ලීමක් කරනවා, නියෝගයක් කරනවා. ඉඩ දෙනවා මම ඔයාලට ඔය දේ කරන්න ඉඩ දෙනවා. එතකොට මේ නියෝගයක් වගේ හංගවන්නේ. නියෝගයක්. ඉතින් ඉල්ලීමක් චින්. මම ඔයාලට කෑමකට ආරාධනා කරනවා. කෑම කන්න ආරාධනා කරනවා. එහෙනම් කෑම කන්න ආරාධනා කරනවා නේ ඉල්ලීමක්. ආරාධනාවක්. නේ? රයිට්. අන්න. චින්. රන්. හරිද? මේක තමයි මේකේ තියෙන්නේ. එතකොට මේ දෙකේ බලන්න ඊළඟට verb 2 verb 2 කියලා කියන්නේ දෙවෙනි ක්‍රියාව කරන දෙයක්. ඒකට අදාළ කර්මපදයේ ඔබ්ජෙක්ට් එක. ඒ කරන දෙයට අදාළ දැන් කනවනම් කන දෙ. බොනවනම් බොන දෙ. ආ ඒ වගේ. යනවනම් යන තැන. එහෙම දාන්න පුළුවන්. රයිට්? එතකොට මෙන්න බලන්න මේක යටතේ අපි ඉගෙන ගන්න ඕන දේවල් ටික. subject verb 1 object 1 verb 2 object 2. එතකොට SVOVO කියන pattern එකට හැදිලා තිනවා. පළමු කර්මපදය දෙවෙනි මේ දෙවෙනි වාක්‍ය කොටසේ කර්තෘ බවට පත් වෙනවා. එහෙම එහෙම වෙනවා. හැබැයි මෙයා පළමු වාක්‍යයට අනුව object එක, දෙවෙනි වාක්‍යයට අනුව subject එක. දෙක එකට එකතු වුණා. හරි ලස්සන අවස්ථාවක්කට මේක. ඒ වගේම ක්‍රියාපද දෙකක් තියෙනවා. කර්මපද දෙකක් තියෙනවා. ක්‍රියාපද දෙකයි කර්මපද දෙකයි.
කෙනෙක්ට යම් කිසි දෙයක් කරන්න කියලා ඉල්ලීමක් කරනවා, ආරාධනා කරනවා, කෙනෙක්ට යම් කිසි දෙයක් කරන්න ඉඩ දෙනවා, නැත්නම් ඔහු ඒ දේ කරන්න පොළඹවනවා කියන අදහස ගන්න පුළුවන්. චින් එක භාවිත කරාම, ඇයි චින් එක භාවිත කරන්නේ, ඇයි රං එක භාවිත කරන්නේ, දැන් මම කියන්න. චින් එක භාවිත කරාම ඒක හරිම ගෞරවණීය බව හඟවනවා. රං එක භාවිත කරාම ඒක යම් කෙනෙකුට තමන්ගේ බලය නිසා බලය පාවිච්චි කරලා ඉඩදීමක් බවට පත් කරනවා. ඒක නිකන් නියෝගයක් වගේ අදහසක් කියන්නේ ඒකයි. චින් එකේදී එන්නේ මොනවාද? හරිම ගෞරවණීය බවක් එනවා, ඉල්ලීමක්. ඒතකොට ගෞරවණීය විදිහට කරන්නේ ඉල්ලීම්, ආරාධනා. රං එකෙන් කියන්නේ බලය පාවිච්චි කිරීමක්, ඉඩදීමක් කරනවා. ඒ කියන්නේ ඒක ටිකක් බලවත් වැඩි. බලය පාවිච්චි කළා තමන්ගේ බලයෙන් තව කෙනෙක්ට යම් කිසි දෙයක් කරන්න ඉඩ දෙනවා නම් අන්න රං කියන එක පාවිච්චි කරනවා. අබලමු උදාහරණ. පළවෙනි උදාහරණේ තියෙනවා සොංහ්වා රං ලූ යූ පින්, සොංහ්වා රං ලූ යූ පින්, සොංහ්වා රං ලූ යූ පින්. අන්න බලන්න ලූ යූ පින් මොනවද? සොංහ්වා කියන්නේ සබ්ජෙක්ට් එක, රං කියන්නේ පළමු ක්‍රියාව, ලූ යූ පින් කියලා කියන්නේ ඔබ්ජෙක්ට් 1. ඔන්න ලූ යූ පින් හොඳට බලන්න. ලයි බංජු ඇවිල්ල උදව් කරනවා. ඒතකොට ක්‍රියාව ලයි බංජු. බංජු කියන එකට තමයි ලයි කියන එකට ලොකේෂන් එක දාලන. ලයි බංජු ඇවිල්ලා උදව් කරන එක, උදව් කරන්න ඉදිරිපත් වෙනවා කියන අදහස. උදව් කරන්න ඉදිරිපත් වෙනවා කාටද? තාමන්, ඔවුන්ට. ඔබ්ජෙක්ට් 2. ඒතර බලන්න මේකේ උදව් කරන්න ඉදිරිපත් වෙනවා, මේකනේ ක්‍රියාව, ක්‍රියා verb phrase එක. දැන් බලන්න පළමු කර්ම, මේ පළමු වාක්‍යයේ කර්ම පදේ දෙවෙනි වාක්‍යයේ කතුරු වෙනවා කිව්වනේ. ක්‍රියාව කරන කෙනා වෙනවනේ. ලයි බංජු ඇවිල් උදව් කරන්නේ තාමන්, ඔවුන්ට. කවුද ඇවිල් උදව් කරන්නේ? ලූ යූ පින්. ලූ යූ පින් නේද ඔවුන්ට උදව් කරන්නේ. එහෙනම් එයා දෙවෙනි වාක්‍ය කතෘ. සබ්ජෙක්ට් 2. සබ්ජෙක්ට් 2. එයා ඔබ්ජෙක්ට් 1, සබ්ජෙක්ට් 2. සොංහ්වා රං ලූ යූ පින්. සොංහ්වා තමයි ඉඩ දෙන්නේ ලූ යූ පින්ට. ඒ කියන්නේ ලූ යූ පින්ට දැනුම් දෙනවා, ලූ යූ පින්ට නියෝග කරනවා. ගිහිල්ලා, ඔයා ගිහිල්ලා ලූ යූ පින්, ඔයා ගිහිල්ලා උදව් කරන්න එයාලට කියලා කියනවා. එතකොට සොංහ්වා රං ලූ යූ පින් ලයි බංජු තාමන්. සොංහ්වා ලූ යූ පින්ට නියෝග කරනවා ඇවිල්ලා උන්ට උදව් කරන්න කියලා. සොංහ්වා තමයි නියෝග කරන්නේ කාටද? ලූ යූ පින්ට. මොකක් කරන්න කියලාද? ලයි බංජු තාමන් ඔවුන්ට ඇවිල්ලා උන්ට උදව් කරන්න කියලා. රයිට්. එතකොට බලන්න මේ රං එකේ අපි ගන්න මේ මීනින් තේරුම් ගන්නකොට මේකේ අර්ථ ගන්න පුළුවන්. ඉඩ දෙනවා, පොළඹවනවා, යොමු කරනවා, යොදවනවා වගේ අදහස් ගන්න පුළුවන්. ලූ යූ පින් චින් තා පන්යෝ. ලූ යූ පින් චින් තා පන්යෝ. ලූ යූ පින් ආරාධනා කරනවා තා පන්යෝ එයාගේ යාළුවෙක්ට, නැත්තම් ඉල්ලා සිටිනවා එයාගේ යාළුවෙක්ගෙන් බංජු උදව් කරන්න කියලා මාදාවේ. මාදාවේට. එතකොට තාපන්ය ඔයාගේ යාළුවා තමයි මාදාවේට උදව් කරන්නේ. දෙවෙනි වාක්‍යයේ කතෘ තාපන්ය. පළමු වාක්‍යයේ කර්මය. ලූ යූ පින් චින් තාපන්ය. ලූ යූ පින් ඉල්ලා සිටිනවා ඔහුගේ මිතුරෙකුගෙන් බංජු මාදාවේ, මාදාවේට උදව් කරන්න කියලා. ලූ යූ පින් එයාගේ යාළුවෙක්ගෙන් ඉල්ලනවා මාදාවේට උදව් කරන්න කියලා. දැකද ඉල්ලීමක් කරනවා චින්. ඒක හරිම පොලයිට්. ඒක හරිම පොලයිට්. ඒකයි චින් කියන එක දැම්මේ. හරිම ගෞරවණීයයි. ඉල්ලා සිටිනවා, ආරාධනා කරනවා කියන අදහස. හරි. එතකොට මෙන්න සබ්ජෙක්ට් 1 ඔබ්ජෙක්ට්. ඒක ඔබ්ජෙක්ට් 1, සබ්ජෙක්ට් 2 verb 2, ඔබ්ජෙක්ට් 2. රයිට්. SVOVO පැටර්න් එකක් තියෙන. තුන්වෙනි එක්සැම්පල් එක. තිසන් මාමා පුරාන් තා හෙ කෆේ. මාමා පුරාන් තා හෙ කෆේ. මාමා අම්මා පුරාන් පුරාන් බලන්න. දැන් මේ රං කියන එක තමයි නෙගටිව් කරලා තියෙන්නේ. පුරාන් පුරාන් මතක තියාගන්න. මේ වාක්‍ය රටාවේදී අපි නෙගටිව් කරන්නේ රං පදේ හෝ චින් පදේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේකයි උතන තියෙන්නේ. අපි ක්‍රියාපද කිහිපයක් සහිත වාක්‍යයක් ලියනවනම්, ක්‍රියාපද කිහිපයක් සහිත වාක්‍ය රටාවක් ලියනවනම්, ක්‍රියාපද කිහිපයක් තියෙනවා.
ඒක නැතාර්ථයට හැරවීමේදීම වාක්‍ය නැතාර්ථයට හැරවීමේදී පළමු ක්‍රියාවට තමයි පූපදය හෝ මේ පදය භාවිත කරමින් නැතාර්ථයට හැරවීම සිද්ධ කරන්න ඕන. පළමු ක්‍රියාව පහු කරගෙන ගිහිල්ලා දෙවෙනි තුන්වෙනි ක්‍රියාවන් වලට නැතාර්ථයේ පූපදය හෝ මේ පදය ඇතුළත් කරන්න බෑ. හොඳට මතක තියාගන්න, ක්‍රියාපද කිහිපයක් සහිත වාක්‍යයක අපි නැතාර්ථයට හැරවීමක් කරනවා නම් නැතාර්ථයට හැරවිය යුත්තේ පළමු ක්‍රියාවයි. එතකොට මෙතන පළමු ක්‍රියාව එක්කෝ රං එක්කෝ චින්. මාමා පුරං, මාමා පුරං තා, අම්මා ඉඩ දෙන්නේ නෑ ඇයට හ කාෆේ කෝපි බොන්න. මාමා පුරං තා හ කාෆේ, අම්මා ඇයට ඉඩ දෙන්නේ නැහැ කෝපි බොන්න. මාමා පුරං තා හ කාෆේ, අම්මා ඇයට ඉඩ දෙන්නේ නැහැ කෝපි බොන්න. මාමා පුරං තා හ කාෆේ, අම්මා ඇයට කෝපි බොන්න ඉඩ දෙන්නේ නැහැ. මාමා පුරං තා හ කාෆේ, මාමා පුරං තා හ කාෆේ, අම්මා ඔහුට මේ ඇයට ඉඩ දෙන්නේ නැහැ කෝපි බොන්න. මාමා රං තා හ කාෆේ, අම්මා ඇයට කෝපි බොන්න ඉඩ දෙනවා. ඊළඟට දැන් මෙහෙම ගත්තොත් එහෙම මාමා චින් තා හ කාෆේ, චින් අන්න ආරාධනා කරනවා, ඉන්වයිට් කරනවා, රික්වෙස්ට් කරනවා. මාමා චින් තා හ කාෆේ, අම්මා ඇයට කෝපි බොන්න ආරාධනා කරනවා. දැන් ඔන්න ඔයගොල්ලන්ට අවශ්‍ය වෙනවා ඔයාගේ යාළුවෙට කෑමකට හෝ මොන හරි බොන්න ආරාධනා කරන්න. ඔයාට මෙහෙම කියන්න පුළුවන්, ඔයාට කියන්න පුළුවන් වොචින් නී ට්‍රිෆාන්, මං ඔයාට කෑමට ආරාධනා කරනවා. එහෙම කෙලිම කියන්න පුළුවන්ට වොචින් නී ට්‍රිෆාන් නා මින් තියන් වොචින් නී ට්‍රිෆාන්, හෙට මම ඔයාට කෑමට ආරාධනා කරනවා. එහෙම නැත්තම් කියන්න පුළුවන් මින් තියන් වොචින් නී, මින් තියන් වොචින් නී හ කාෆේ, මං ඔයාට හෙට කෝපි බොන්න ආරාධනා කරනවා. ඒ කියන්නේ හෙට යාට කෝපි බොන්න එන්න කියලා මේ කියන්නේ. වොචින් නී හ කාෆේ, වොචින් නී හ ටා, වොචින් නී ත්‍රිෆාන්. එහෙම කියන්න පුළුවන්. හතරවෙනි උදාහරණය වොචින් නී හ ටා අන්න බලන්න. වොචින් නී හ ටා, මම ඔබට තේ බොන්න ආරාධනා කරනවා කියන දසය තියෙන්නේ වොචින් නී හ ටා. එතකොට තේ බොන්නේ කවුද? ඔයා. ඔයාට ආරාධනා කරන්නේ කවුද? මම. වොචින් නී හ හ ටා, වොචින් නී හ කාෆේ, වොචින් නී හ ජියෝ, වොචින් වොචින් නී ත්‍රි ෆාන්, වොචින් නී ත්‍රි චුංගුව ඡයි, වොචින් නී ජු චුංගුව, වොචින් නී ශ්‍රේසි හන් යු. ඔහොම අපිට කියන්න පුළුවන් ආරාධනා කරන මෙන්න මේ දේ කරන්න, මම ඔබට ආරාධනා කරන මෙන්න මේ දේ කරන්න, ඔබට ආරාධනා කරන මේ දේ කරන්න. හරි ලස්සන රටාවක්. මෙන්න මේක ගොඩක් අපි භාවිත කරනවා කෙනෙක්ට ආරාධනා කිරීමක් කරන්න. ඉතින් ඔන්න ඉතාම හොඳ රටාවක්. ටිකක් අපි මෙතෙක් ඉගෙන ගත්ත සාමාන්‍ය වාක්‍ය වලට වැඩි ටිකක් ලොකු වාක්‍යයක්, ලොකු වාක්‍යයක්, ස්ට්‍රක්චර් එක ලොකුයි, ඒකෙන් කියවෙන දේ ලොකුයි. එහෙනම් ඔන්න මෙන්න මේක හොඳට ප්‍රැක්ටිස් කරන්න. චින් පදය, රං පදය පළමු ක්‍රියාව හැටියට, ඊළඟට දෙවෙනි ක්‍රියාවකුත් දාන්න පුළුවන්. මේක නෙගටිව් වෙනකොට මතක තියාගන්න, අනිවාර්යයෙන්ම පළමු ක්‍රියාව තමයි නැතාර්ථයට හැරෙන්න ඕන. මේක හදිස්සියේවත් දැන් අර අපි දාගන්න ඕනේද ක්‍රියාව verb poo verb කියන ප්‍රශ්නවාචී රටාවට, verb poo verb කියන ප්‍රශ්නවාචී රටාවට හදා ගන්න නම් ඒත් පළමු ක්‍රියාව තමයි ඒ රටාවට ඇප්ලයි කරන්නේ. දැන් lie poo lie වගේ අපි හදා ගන්න ඕනේද එනවද කියන එක, අන්න ඒක හදා ගන්නවා නම් චින් එකට හරි රං එකට හරි තමයි ඒක ඇප්ලයි කරන්න ඕන. ඒක පහු කරගෙන ගිහිල්ලා අපිට බෑ දෙවෙනි ක්‍රියාවට ඒක ඇප්ලයි කරන්න. මේක තමයි මේ ක්‍රියාපද කීපයක් සහිත වාක්‍යවල තියෙන රූල් එක. හරියට නිකන් මොඩල් verb එකක් වාක්‍යයක් තුල තිබුණා වගේ, මොඩල් verb එකක් වාක්‍ය අතුර තියෙනවා වගේ, ඒ හා සමානයි චින් හෝ රං පද. මේ කියන්නේ ක්‍රියාපද කීපයක් සහිත වාක්‍යයක පළමු ක්‍රියාව කියලා කියන්නේ. හොඳයි, එහෙනම් ඔන්න ඔයගොල්ලෝ හැකිතාක් මේ ස්ට්‍රක්චර් එක නුත් සෙන්ටෙන්සස් හදන්න ඕන. gederedi වැඩි වැඩියෙන් සෙන්ටෙන්සස් හදන්න හොඳට ප්‍රැක්ටිස් කරන්න මේක අනිවාර්යයෙන්ම හොඳම, ඉතාම හොඳ වාක්‍යයක්. ඔයගොල්ලන්ට තේරෙනවාද කෙනෙක්ට ඍජුවම දෙයක් කරන්න ආරාධනා කරන්න පුළුවන් මේ රටාව භාවිත කිරීමේ. චින් රං කියන එකේ තියෙනවා ලෙට් ඉඩ දෙනවා, එයාට ඉඩ දෙනවා මේ දේ කරන්න. ඒ අදහස ඒකේ තියෙනවා, මොන හරි දෙයක් කරන්න ඉඩ දෙනවා. හරි ලස්සන රටාවක් චින් සහ රං කියන පද දෙක. ඊළඟට බලන්න අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ ඒකත් ටිකක් ලොකු ව්‍යාකරණ රටාවක්, ලොකු මාතෘකාවක් අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. බලන්න මේ නාම පදයකට පෙර නාම විශේෂණ පදයක්,
නාමානවේ නාම විශේෂණ පදයක්. නාම විශේෂණ පදයක් යොදා නාම පද වාක්‍ය කණ්ඩයක් නිර්මාණය කිරීම. නාම පද නවුන් ෆ්‍රේස් එකක් හදාගන්නවා. නාම පදයකට කලින් දැන් මෙතන කියන කාරණා මම ඔයගලන්ට ඇඳලා පෙන්නන්නම්. ඔන්න නාම පදයක් තියෙනවා. නවුන් එකක්. නාම පදයකට කලින් පෙර නාම විශේෂණ පදයක් දානවා ඇජෙක්ටිව් එකක්. නාම විශේෂණ පදයක් භාවිත කරලා නවුන් ෆ්‍රේස් එකක් හදාගන්නවා. මේ දෙක එකතු වෙලා හැදෙන්නේ නවුන් ෆ්‍රේස් එකක්. නාම පද වාක්‍ය ඛණ්ඩය. දැන් මේක තමයි මේ මාතෘකාවේ තියෙන්නේ. නාම පදයකට පෙර නාම විශේෂණය යොදා නවුන් ෆ්‍රේස් එකක් නිර්මාණය කර ගැනීම, නාම පද වාක්‍ය ඛණ්ඩයක් සකස් කර ගැනීම. එතකොට මේක තනි නාම පදයකට සමානයි. අපිට වාක්‍යයක ඕන තැනක තනි නාම පදයක් භාවිත කරන ඕනෑම තැනක දාන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දන්නවා. නවුන් ෆ්‍රේසස් ඔයගොල්ලෝ දන්නවා. නවුන් ෆ්‍රේසස් කියන්නේ මොනවද කියලා. නාම පද වාක්‍ය ඛණ්ඩ මම ඔයගොල්ලන්ට මීට පෙර සඳහන් කරලා තියෙනවා. නාම පද වාක්‍ය ඛණ්ඩයක් නවුන් ෆ්‍රේස් එකක් අපිට වාක්‍යයක තනි නාම පදයක්. දැන් මාමා, පාපා වගේ තනි නාම පදයක් දාන ඕනම තැනක පාවිච්චි කරන්න පුළුවන් නාම පදයක් විදියට. හොඳයි. අපි එහෙනම් බලමු මේ කියන කාරණාව මොකක්ද කියලා. හරි. මේක කොහොමද කරන්නේ? අපි ඒක ටග් ගාලා චෙක් කරගමු ගිහිල්ලා. රයිට්. ඕකේ. ඔන්න බලන්න මොකක්ද වෙන්නේ කියලා. මේකට පැටර්න්ස් දෙකක් තියෙනවා. يعني ස්ට්‍රක්චර්ස් දෙකක් තියෙනවා. පළවෙනි ස්ට්‍රක්චර් එක. මෙන්න මේක. බලන්න නාම පදයේ තියෙනවා AA කියලා තියෙන්නේ ඇජෙක්ටිව් එක characters දෙකයි. අකුරු දෙකක adjectives. නාම විශේෂණ පදයට අකුරු දෙකක් තියෙන නිසා තමයි AA කියලා දාලා තියෙන්නේ. ඒ කියන්නේ අකුරු දෙකක් තියෙන adjectives. AA කියලා මං හඳුන්වනවා. අකුරු දෙකක් සහිත adjectives. අකුරු දෙකක්. පියෝලියන් වගේවා. හා පියෝලියන්, PNE, ලාබයි, පියෝලියන්, ලස්සනයි. පියෝලියන් අකුරු දෙකයි. PNE අකුරු දෙකයි. අන්නේ වගේ අකුරු දෙකේ ඇජෙක්ටිව් එකක් නම් නාම පදයට කලින් එන්නේ ඒ ඒ පද දෙක අතරට අපි ද පාටිකල් එක අයිතිය ප්‍රකාශ කරද්දි භාවිත කරපු ද පාටිකල් එක දාන්න ඕන. ඒක නිසා තමයි දරුවනේ මේ මාතෘකාව මේ පාඩමේ මතක් කරගත්තොත් අපහු වොරෙන්ෂල ඊක පියාවලියන් ද ගුණියන් පියාවලියන් පියාවලියන් අකුරු දෙකයි ද ගුණියන් නවුන් එක. පියාවලියන් ද ගුණියන් කියලා කියන්නේ ලස්සන ගැහැණු ළමෙක්. පියාවලියන් ද ගුණියන්. එතකොට බලන්න අකුරු දෙකේ ආවා ඇජෙක්ටිව් එක ද එක දැම්මා නවුන් එක දැම්මා. පියාවලියන් ද ගුණියන් කියලා කියන්නේ නවුන් ෆ්‍රේස් එක නේද? ලස්සන ගැහැණු ළමෙක් කියන එක තනි නාම පදයක් දානවා ඕන තැනක දාන්න පුළුවන්. ඒක නිසානේ ඊග කියන එකට පිටිපස්සෙන් දැම්මේ. ඊග කියලා කියන්නේ මිෂර් වර්ඩ් එකක්. මිෂර් වර්ඩ් එක පිටිපස්සෙන් එන නවුන් එකක්. ඉතින් මේ නවුන් ෆ්‍රේස් එක දාගන්න පුළුවන් උනේ ඒකයි. අපිට ඊග පියාවලියන් කියන්න බෑනේ. වැරදි. ඊග පියාවලියන් ද ගුණියක්. ඒක දාන්න පුළුවන් උනේ ඇයි? මේක නවුන් ෆ්‍රේස් එකක් හැදෙන නිසා. නාම පද වාක්‍ය ඛණ්ඩයක් හැදෙන නිසා. පියාවලියන් ද ගුණියක්. පියාවලියන් ද ගුණියක්. ලස්සන ගැහණු ළමෙක්. පියාවලියන් ද ගුණියක්. ඊළඟට බලන්න තනි අකුරක ඇජෙක්ටිව් එකක් නම් මෙන්න දෙවෙනි ක්‍රමයේ ස්ට්‍රක්චර් 2. තනි අකුරක ඇජෙක්ටිව් එකක් නම් how, මං, ඔය වගේවා. how, මං මේ වගේවා. gui, gao, ta ගොඩක් තියෙනවා. ඒ වගේ ඇජෙක්ටිව් එක තනි අකුරක එකක් නම් ඒ the particle එක නැතුව කෙලින්ම noun එකට කලින් දාන්න පුළුවන්. කෙලින්ම noun එකට කලින් දාන්න පුළුවන්. තනි අකුරක ඇජෙක්ටිව් එකක් නම් ද එක අවශ්‍ය නැහැ. ද එක අවශ්‍ය නැහැ. ද එක නැතුව දාන්න පුළුවන්. හරි. තනි අකුරක ඇජෙක්ටිව් එකක් නම් නවුන් එකට පෙර ඍජුවම භාවිත කරන්න පුළුවන්. නවුන් එකට පෙර ඍජුවම භාවිත කරන්න පුළුවන්. ද එක ඕනේ නැහැ. හැබැයි මතක තියාගන්න මෙන්න මෙහෙම. හදිස්සියවත් මේ ඇජෙක්ටිව් එකට පිටිපස්සෙන් නවුන් එක නැත්නම් වාක්‍යයක අගට නම් යෙදෙන්නේ මම උදාහරණකුත් දීලා තිනවා. වාක්‍යයක අගට නම් යෙදෙන්නේ මේ නාමපදයේ ඔමිට් වෙලා නම් කියන්නේ නැත්තම්
දයක යෙදීම අනිවාර්යයි. එහෙනම් ඒකට තනි අකුර එකට පිටිපස්සෙන් ද එන්න ඕන නැත්නම් නවුන් එකක් වෙන්නේ නැහැ. ද එන්න ඕන. එන්න ඕන. නවුන් එක නැත්නම් නවුන් එක ඔමිට් වෙලා නම් විතරයි. නවුන් එක තියෙනවා නම් ද ඕන්නේ නැහැ. ද දාන්නේ නැහැ. නවුන් එක නැත්නම් ද එක දානවා. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මේ වගේ උදාහරණයක් ගන්න මම. අපි ගමු how ලෞෂ හව ලෞෂ කියන්නේ හොඳ ගුරුතුමා. හව පංයෝ හොඳ යාළුවා. එතකොට දැන් ලෞෂ හරි පංයෝ කියන එක හරි නැත්තම් හවද කියන දස ගන්න පුළුවන්. හවද හොඳ කෙනා කියන දස. හොඳ ගුරුවරයා කියන දස ඒකින් රිප්‍රසන්ට් කරන්න පුළුවන් ඒ අදාළ අවස්ථාවේදී. හවද එහෙමත් වෙන්න පුළුවන්. දැන් අපි බලමු මේ වගේ උදාහරණ. ඔන්න ක්‍රම දෙකක් තියෙනවා මේකට. පළවෙනි එක තමයි මේක මොකද්ද මේ වෙන්නේ නාම පදයකට කලින් ඇජෙක්ටිව් එකක් භාවිත කරලා අපිට ඒ ඇජෙක්ටිව් එකේ අර්ථයත් ඒකට එකතු කරලා නවුන් ෆ්‍රේස් එකක් හදා ගන්න පුළුවන්. එතකොට අකුරු දෙකක ඇජෙක්ටිව් එකක් නම් ඇජෙක්ටිව් එකයි නවුන් එකයි අතර ද පාටිකල් එක දානවා. තනි අකුරක ඇජෙක්ටිව් එකක් නම් නාම පදයයි ඇජෙක්ටිව් එකයි අතරට ද පාටිකල් එක දාන්න ඕනේ නැහැ. හැබැයි නාම පදයේ ඔමිට් වෙනවා නම් ද පදේ දාන්න වෙනවා නැත්නම් ඒක නාම ස්වරූපයකට හැරෙන්නේ නැත. හරි. අපි බලමු එහෙනම් උදාහරණ. පළමු උදාහරණය වා රෙන්ෂලා ඊග පියෝලියන් ද ගුනියන් වා රෙන්ෂලා ඊග පියෝලියන් ද ගුනියන් අපේ මාතෘකාව පාඩමේ වා රෙන්ෂලා මම හඳුනා ගත්තා ඊග අන්න මෙෂර් වර්ඩ් එක ඊග ග කියන්නේ මෙෂර් වර්ඩ් එකන්නේ මෙෂර් වර්ඩ් එකට පිටිපස්සෙන් නවුන් එකක් එන්න ඕන ඔන්න බලන්න පියාවලියන් ඇජෙක්ටිව් එක අකුරු දෙකයි ඒ ද ද පාටිකල් එක ගුනියන් නවුන් එක පියාවලියන් ද ගුනියන් වොරෙන්ෂලීග පියාවලියන් ද ගුනියන් වොරෙන්ෂලීග පියාවලියන් ද ගුනියන් රයිට් දැකද එතකොට මේ ඔබ්ජෙක්ට් එක ඇවිල්ලා තියෙන්නේ මේක තමයි වර්බ් එක මේක තමයි සබ්ජෙක්ට් එක වොරෙන්ෂලීග පියාවලියන් ද ගුනියන් ඊග පියාවල යන ගුණයන් කියලා කියන ඔබ්ජෙක්ට් එක කර්ම පදේ SVO pattern එක දෙවෙනි උදාහරණය වොහන්සිහ්වන් හ ර කෆේ වොහන්සිහ්වන් මම ගොඩක් කැමති හ බොන්න ර කෆේ අනබන ර කියන්නේ ඇඩ්ජෙක්ටිව් එකක් හොට් කියන අදහස උණුසුම් හොට් කෆේ කොෆී කොෆී කියලා කියන්නේ නවුන් එක කෝපි ර කාෆේ කියන්නේ හොට් කොෆි උණුසුම් කෝපි කියන අදහස වොහන් සිවන් හ ර කාෆේ මම ගොඩක් කැමති හොට් කොෆි බොන්න ඒ කියන්නේ උණුසුම් කෝපි බොන්න මම ගොඩක් කැමති උණුසුම් කෝපි බොන්න වොහන් සිවා හ ර කාෆේ එතකොට බලන්න ර ද කාෆේ ද එක දාන්න ඕනේ ර ද කාෆේ කියලා ද එක දාන්න ඕනේ හැබැයි දැන් ඔන්න දැන් මේ අපි කෝපි ගැන කතා කර කර ඉන්නවා හරිද? අපි කෝපි ගැන කතා කර කර ඉන්නකොට එකපාරටම මේ කෙනෙක් අහනවා ඔයා වැඩිපුරම කැමති මේ සීතලට කෝපි බොන්නද රස්නට කෝපි බොන්නද කියලා. ඔයාට කියන්න පුළා වොහන් සීවන් හරද කාෆේ කියන කොමිට් උනගම රද කියලා දාන්න පුළුවන්. රද දාපු ගමන් එක නවුන් එක ඉතුරු කොටස තියන වගේ හැඟීමක් තමයි තියෙන්නේ. රද කියලා කියන්නේ උණුසුම් දෙයක් කියන අදහස. ර කාෆේ කියන එකම තමයි රද කියලා කියන්නේ එතනදී. දැකද? සිටුේෂන් එක අනුව තමයි එහෙම දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට දාන්න බෑ. නැත්නම් අර්ථයක් ගන්න බෑනේ. මොකක්ද එන්නේ කියලා අපි දන්නේ නැහැ ඒකයි. ඒතර වාක්‍ය අපැහැදිලියි. නැත්නම් ප්‍රශ්නයක් නැහැ. සිටුේෂන් එක අනුව අපිට දාන්න පුළුවන්. වොහන්සි වහන් හ ර කාෆේ මම ගොඩක් කැමති උණුසුම් කෝපි බොන්න. hot coffee bon wo hao peng yo shi zhongguo ren balana wo hao peng yo ana balana subject ekige dala dina wo hao peng yo shi zhongguo ren wo hao peng yo mage hondama yaluwa china jatige gi wo hao peng yo shi zhongguo ren wo hao peng yo shi zhongguo ren mage hondama yaluwa china jatige gi me wo hao peng yo mage hondama yaluwa wo hao peng yo shi zhongguo ren චීන ජාතිකයෙකි. හතරවෙනි උදාහරණය ගොඩක් වැදගත්. බලන්න තනි අකුර ඇජෙක්ටිව් එකට පිටසෙන් ද දාලා තිනවා
නවුන් එක ඔමිට් කරලා සිටුේෂන් එකත් එක්ක ගලපන්න වෙනවා. මාදාවේ සියං මයි ඊතාව. මාදාවේ සියං මයි මාදාවේට අවශ්‍යයි මිලදී ගන්න ඊතාව එක తాද. ඊතාව తాද කිව්ව ගමන් අන්න తాව වලින් ගණන් කරන්නේ මොනවාද? ගෙවල් වගේ දේවල් නේ. සෝෆා. එහෙම නැත්නම් කට්ලරිස් වගේ දේවල් අර හැඳිකැරපු සෙට් එක. එතකොට මෙතන මම වරහන දෙල දන්නවා ෆංග්ස්. ෆංග්ස් කියන්නේ හවුස් නිවසක්. ඊතාව తాද ෆංග්ස් කියන එක අපි తా ෆංග්ස් කියන්න පුළුවන් නේ කෙලින්ම. එතකොට ෆංග්ස් කියන එක ඔමිට් කරා ඒක නොකිය ඉන්නවා. මාදාවේසියන්ම ඊතා ඊතාව తాද. මාදාවේට මේ ලොකු ගයක් තමයි මිලදී ගන්න ඕන. ලොකු ගයක් ගන්න ඕන කියනද? తాද. ඊතාව తాද. ලොකු ගයක්. ඒක මේ අපි ගෙවල් ගැන කතා කරමින් ඉන්නේ. එතකොට අහනවා මේ මාදාවේ මම යාළුවෙට කියනවා මාදාවේට ගයක් මිලදී ගන්න ඕන කියලා. ඊට පස්සේ යාළුව මගෙන් අහනවා දැන් මාදාවේ කියන්නේ වෙන කෙනෙක්. මම මේක කියන්නේ වෙන කෙනෙකුට. එතකොට මම මේ මගේ යාළුවා අහනවා මේ මාදාවේට ඕන ලොකු ගයක්ද පොඩි ගයක්ද බලන්නේ බලන්නේ. මම කියනවා එතකොට මාදාවේට ඕන ලොකු එකක්. ඒක තමයි මේක අදහස. මාදාවේ සියන් මේ ඊතාව తాද. එතකොට ඒක අපිට ෆංක්ෂන් කියනක ඔමිට් කරන්න පුළුවන්. ඒක නොකිය ඉන්න පුළුවන්. ඇයි ඒක නොකිය ඉන්න පුළුවන් උනේ? මේ සංවාදයේ ඇතුලේ අපි දන්නව මොනවා ගැනද කතා කරන්නේ කියලා. එහෙම නැත්නම් එකපාරට මාදාවේ සියන් මේ ඊතාව తాද කියන එක විතරක් නම් අපි වාක්‍යයේ තියෙන්නේ. එහෙනම් අපිට හිතා ගන්න බෑ. මේක සෝෆා එකක්ද මොකක් ගැනද මේ කතා කරන්නේ කියලා. ගියක් වෙන පුළුවන් සෝෆා එකක් වෙන්නත් පුළුවන්. නේ? ඒක නිසා අපි ඒක එතකොට නම් දාන්න ඕන. එතකොට ද එකයින් කරා తా ෆංක්ෂ කියන්න පුළුවන්. හා? මාදාවේ සියන් මේ ඊතාව తా ෆංක්ෂ. ඊළඟ පස්වෙනි එක අවසාන උදාහරණයක. පාපා සියන් මේ පියයි ද ඊෆු. පාපා සියන් මේ පියයි ද ඊෆු. පියයි ද පියයි කියන්නේ ලාභයි. පියයි ද ඊෆු ඇඳු ලාභ ඇඳු කියන අදහස. පාපා සියන් මේ පියයි ද ඊෆු. තාත්‍ර මිලදී ගන්න ඕන ලාභ ඇඳුමක් කියලායි කියන්නේ. ආ තාත්‍ර මිලදී ගන්න අවශ්‍ය ලාභ ඇඳුමක්. පාපා සියන් මේ පියයි ද ඊෆු. පාපා සියන් මේ පියයි ද ඊෆු. තාත්‍ර මිලදී ගන්න අවශ්‍යයි ලාභ ඇඳුමක්. පාපා පාපා සියන් මේ පියයි ද ඊෆු. තාත්තට අවශ්‍යයි මිලදී ගන්න ලාභ ඇඳුමක්. දැන් එතකොට ඇඳුම් ගැන නම් අපි කතා කරන්නේ අපි දන්නව නම් ඇඳුම් ගැන කියලා කතා කරන්නේ අපිට කෙලින්ම කියන්න පුළුවන්. පාපා සියන් මේ පියයි ද. පාපා සියන් මේ පියයි ද. එහෙමත් කියන්න පුළුවන්. පියයි ද. ඊෆු කියන එක ඔමිට් කරන්න පුළුවන් සිටුේෂන් එක අනුව. ඒ කියන්නේ ස්පෝකන් වලදී අපි ඒක වැඩේ කරා. Right. Okay guys. ඔන්න එහෙනම් ලස්සන වාක්‍ය රටාවක් අපිට ඇඩ්ජෙක්ටිව් එකක් නවුන් එකකට පෙර භාවිත කරමින් නවුන් ෆ්‍රේස් එකක් හදාගන්න ක්‍රමවේදයක් තමයි දැන් මම මේ ඔයගලන්ට පැහැදිලි කරේ. අපි සාමාන්‍යයෙන් නාම විශේෂණ පදේ භාවිත කරේ නාම පදයට පිටිපස්සෙන් නේද? නවුන් එකට පිටිපස්සෙන්. ඈ නවුන් ප්ලස් ඇඩ්ජෙක්ටිව් නේ අපි දැන් මේ කියන්නේ. මාමා හාව් අම්මා හොඳින්. ඈ නී හාව් මා ඔයා හොඳින්ද? දැක්කද? එහෙමනේ අපි දැන් තා හන් පියාවලියන් අයගොඩ ලස්සනයි. දැන් මෙතන අපි කරේ මොකද්ද? අපි නවුන් එකට පෙර දාගත්ත ඇඩ්ජෙක්ටිව් එක එහෙම කරලා ඒ නවුන් එකට මේක සම්බන්ධ කරා. එතකොට ඒක නාම පදයක් බවට පත් කරගත්තා. නවුන් ෆ්‍රේස් එකක්. රයිට්? ඕක තමයි මෙතනදී අපි සාකච්ඡා කරේ. එහෙනම් ඔන්න මෙන්න මේ ක්‍රමයට නවුන් ෆ්‍රේසස් හදාගෙන ඔබට සබ්ජෙක්ට් එකේ ඔබ්ජෙක්ට් එකේ ඕනතනක ගැළපෙන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ ගෙදරදී මේක හොඳට වෙලාව අරගෙන මේක ආයසරයක් හොඳට තේරුම් අරගෙන මේ ඔබට මේක හරියට පැහැදිලි වුණේ නැත්නම් නැවතත් මේ වීඩියෝ එක මුලින් ඉඳලා නැවතත් බලලා මෙන්න මේ ව්‍යාකරණ රටා ටික දැන් අපි මෙතන ව්‍යාකරණ රටා තුනක් කතා කරා. ඔයගොල්ලන්ට මේ ලෙසන් එකට යන කලින් දැන් අපි ඊළඟට යන්නේ මේකේ සංවාද කොටසට. ඉතින් මෙන්න ව්‍යාකරණ රටා තුනයි. ඊළඟට අපි මීට කලින් එපිසෝඩ් එකේ ව්‍යාකරණ රටා දෙකක් අපි සාකච්ඡා කරා. එතකොට ව්‍යාකරණ රටා පහක් අපි මේ වෙනකොට මේ පළමු ඩයලොග් එක වෙනුවෙන් ඔයගොල්ලොත් එක සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් එහෙනම් මෙන්න මේ ව්‍යාකරණ රටා පහම ඒ වගේම අපේ මීට පෙර දේශනයේ ඔබ ඉගෙනගත්ත අලුත් වචන 21ක් ඇතුළත්ව මෙන්න මේ ටික හොඳට නැවතත් පුනරීක්ෂණය කරගෙන ඔබ මාත් එක්ක මීළඟ මේ සංවාද කොටසට එකතු වෙන්න. එහෙනම් අපි යමු සංවාද කොටසේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ මොනවද කියලා බලන්න. හොඳයි. ඔන්න තියෙනවා text 1 curve 1 e dialogue 1. ඒ කියන්නේ 13 වෙනි පාඩමේ පළමු සංවාදය. 13 වෙනි පාඩමේ
පළමු සංවාදය තමයි අපිට තියෙන්නේ. ඉතින් මේ පළමු සංවාදය මම ඉස්සර වෙලාම ඔයගොල්ලන්ට මේක කියවලා පෙන්නන්නම්, කියවගෙන යන්නම්. මම ටිකක් වේගෙන් කියවනවා. මම හිමින් කියවන්නේ නැහැ, වේගෙන් කියවනවා. ඊළඟට දෙවෙනි රවුන්ඩ් එකේදී, සෙකන්ඩ් රවුන්ඩ් එකේදී මම තරමක් හෙමින් කියවන ඔයගොල්ලන්ට මේක කියවන්න අවස්ථාව ලබා දෙමි. ඔයගොල්ලොත් මාත් එක්ක කියවන දෙවෙනි සෙකන්ඩ් රවුන්ඩ් එකේ. ඊළඟට තුන්වෙනි වටේදී මම මොකද කරන්නේ? මේකේ අර්ථයන් ව්‍යාකරණ භාවිත වෙලා තියෙන තැන් ඒව මතක් කරමින් මේක පැහැදිලි කිරීමක් කරනවා තුන්වෙනි රවුන්ඩ් එකේ. ඊළඟට අපි නැවත මොකද කරන්නේ? මම ඔයගොල්ලන්ට මේක කියවලා අපි අපේ පාඩම අවසන් කරනවා. එහෙම තමයි ඔන්න මේකේ රවුන්ඩ්ස් ටික යන්නේ. ඉතින් අපි බලමු එහෙනම් ඉස්සෙල්ලාම මේ කවුද ඉන්න චරිත කියලා, මේකේ ඉන්න කැරක්ටර්ස් මොනවාද? සොංහ්වා කියලා කෙනෙක් ඉන්නවා. මාදාවේ ඉන්නවා. සොංහ්වා ඉන්න, මාදාවේ ඉන්නවා. බලමු ඉස්සරහා කවුරුත් ඉන්නවද කියලා. මාදාවේ සොංහ්වා. මාදාවේ සොංහ්වා. මාදාවේ සොංහ්වා රයිට්. ඕකේ. මාදාවේ සහ සොංහ්වා පමණයි ඉන්නේ සම්පූර්ණ සංවාද කොටසෙම. අපි එහෙනම් යමු. දැන් මේ සංවාදේ මම ඉස්සෙල්ලාම මේක ටිකක් වේගෙන් හොඳට අහගන්න. ඔයගොල්ලෝ අහගන්න ඕන කොහොමද මේක වේගින් කියනකොට ඔයගොල්ලන්ට මොන විදිහටද ඇහෙන්නේ. ඊට පස්සේ අපි හිමීට කියවගෙන යන්න. රයිට්. ඔයගොල්ලොත් එක්ක. ඔයගොල්ලෝ දැන් හොඳට අහගන්න. පළවෙනි පාර කරන්න ඕන හොඳට අහගන්න එක. දෙවෙනි පාර තමයි ඔයගොල්ලෝ කියන්න ප්‍රැක්ටිස් කරන්නේ. කනට හොඳට පුරු කරගන්න, හොඳට අහන්න. හොඳයි. තාවි තින්ෂෝ නී දල ගම්මා. සෙන්සයි නී ෂෙන්ති සමයා. වෝ චුල ඊයුවන්. චුල හන්දුව චුන්යා. සෙන්සයි වෝ තෝ හයෝ දියර් තන්. නී හයි ඉන් ගයි දුව සිව්සි. සොංහ්වා, වෝ ෂන් ගෞසු නී ඊ ජැන් ෂර්. ෂමෂ. වෝ රෙන් ෂල ඉග පියෝ ලියන් ද ගු නියන්. තා යුවන් ඊ චෝ වෝ වෝ නිව් පන් යෝ. වොමන් චන් චන් ඊ ජි සම් පු ඊ ජි කන් දියන් ඉන්. හ කා ෆේ ඊ ජි තින් ඉන් යුවන්. ජු හ නී. 这是好事，谢谢。是好事，可是我的宿舍太小，他不能常来我这儿。我想找一套房子。你想租房子？是啊，我想租一套有住房和厕所的房子，房租不能抬高，太贵。星期六。 我跟你一起去租房公司，好吗？太好了，right? Okay. ඔන්න දැන් මං ටික මේක වේගෙන් කියෙව්වා. දැන් මේ පාර ඔයගොල්ලෝ හැමෝම එකතු වෙන මාත් එක්ක මේක ඉස්සරහට කියවගෙන යන්න. right? මාත් එක්ක කියවනවා නම් මම ඔයගොල්ලන්ට මේ එක කොටසක් අවසන් වෙනකම්ම කියවනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ කියවන ගන්නේ අපි නැවතීමේ තිතක් වෙනකන් යමු. නැවතීමේ තිතක් හෝ ප්‍රශ්නාර්ථයක් වෙනකන් මං ඔබට මේක කියවනවා. දැන් මෙතන ප්‍රශ්නාර්ථය වෙනකන් කියවනවා. මෙතන නැවතීමේ තිත වෙනකන් කියනවා. ඊට පස්සේ මම නතර කරපුවා ඔයගොල්ලෝ කියවන්න ඕනේ. ඊට පස්සේ තමයි මම ඉතුරු කොටස යන්නේ. ඒ විදිහට තමයි ඉස්සරහට යන්නේ. හොඳයි. තාවෙයි තින්ෂෝ නී තල් නී තල ගන් මාව්. සෙන්සයි නී ෂෙන්ති සමයා. වා චුල ඊයුවන්. චුල හන්දුව චොන්යාව්. සෙන්සයි වෝ තෝ හැයෝ දියර් තන්. නී ඉංගයි නී හැයි ඉංගයි දුව සිව්සි. සොංහ්වා වෝ ෂන් ගෞසු නී ඊ ජැන් ෂර්.什么事？我认识了一个漂亮的姑娘，她愿意做我女朋友。我们常常一起散步，一起看电影，喝咖啡。 一起听音乐，祝贺你，这是好事，谢谢，是好事，可是
我的宿舍太小，他不能常来我这。 我想找一套房子。我想你想租房了？是啊，我想租一套有住房和厕所的房子，房租不能太贵。 星期六，我跟你一起去租房公司，好吗？太好了。Okay, guys. එහෙනම් ඔන්න අපි යමු එහෙනම් පාඩමට. Right. පාඩමේ මුලට යමු. මුලට ගිහිල්ලා ඔන්න අපි මෙතන සාකච්ඡා කරගෙන යමු. මොකක්ද මේ සංවාදයේ මේ කියන අර්ථය කියන එක මොනවද ගැනද මේ කතා කරන්නේ බලන්න සොංහා කියන මෙහෙම තාවෙයි තාවෙයි කියන නමක් නේද ඩේවිඩ් වගේ අදහසක් තියෙන්නේ තින්ෂුවෝ අනවන් තින්ෂුවෝ කියන එක නිව් වර්ඩ් එකක් අපිට හම්බෙච්ච තින්ෂුවෝ අහන්න ලැබුණා දැනගන්න ලැබුණා නී තල ගන්මාව මෙතන ත ද නෙමෙයි දල 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 ගන්මාව සෙම් ප්‍රතිශාව වැළඳුනා කියලා ද කියන ක්‍රියාවත් අපි ඉගෙන ගත්තා අලුත් වචනයක් විදියට. තින්ෂෝ නී දල ගන්මා අහන්න ලැබුණ දැනගන්න ලැබුණ කියන දහස ඔයාට සෙම්ප්‍රතිශාව වැළඳිලා කියලා. සියන්සයි නීෂන්ති සියන්සයි නව් දැන් නීෂන්ති ඔයාගේ ශරීර සෞඛ්‍ය නැත්නම් ශරීරය සමයා කොහොමද කියලා අහන. කොහොමද? තත්වය තමයි අහන්නේ. වොචුල ඊයුවන් මම ගියා ඊයුවන් එකට රෝහලට වොචුල ඊයුවන් 吃了很多中药，吃了中药，吃了很多中药，吃了很多中药，现在，现在 now time word 的，我头，我给，我，还有，还给了给呢，头。 තව ස්ටිල් ඕ නැත්තම් තවමත් කියන දසත් ගන්න පුළුවන් මෝ කියන දසත් ගන්න පුළුවන් තව තව හෝ තවමත් ස්ටිල් ඕ මෝ තව හැයි යෝදියා තව කියනක ගන්න හැයි යෝදියා යෝදියා කියන්නේ තරමක් තව ටිකක් තම් රිදෙනවා තව ටිකක් රිදෙනවා සියන්සයි වොතෝ හැයි යෝදියා තම් මගේ ඔළුව තව චුට්ටක් රිදෙනවා නී හැයි ඉංගයි අන ඔයා තව ඉංගයි අනිවාර්යයෙන්ම ෂුඩ් කියන දහස ඉංගයි දුවෝ සිව්සි දුව කියන්නේ ගොඩක් සිව්සි විවේක ගන්න ඕන දුව සිව්සි නී හයි ඉංගයි දුව සිව්සි ඔයා තව අනිවාර්යෙන්ම මේ වැඩිපුර විවේක ගන්න ඕන දුව සිව්සි කියන්නේ වැඩිපුර විවේක ගන්නවා කියන දාස ගොඩක් විවේක ගන්න ඕන සොංහා වොසියන් ගෞසු අන ගෞසු කියන එක ගෞසු කියන්නේ ටු ටෙල් නේද දැනුම් දෙනවා කියනවා මොන හරි කාරණාවක් කියන්න යන්නේ වොසියන් ගෞසුනි මට අවශ්‍යයි කියන්න ඔයාට ඊජෙන්ෂර් කියලා කියන්නේ ජයන් කියන්නේ අන්න මැටර්ස් ගණන් කරන්න පුළුවන් මිෂර් වර්ඩ් එකක් ෂර් කියන්නේ කාරණාවක්. ඒතර මැටර්. මට වැඩ කියන්න දෙයක් තියෙනවා. කියන කාරණාවක් තියෙනවා. මට වැඩ දැනුම් දෙන්න දෙයක් තියෙනවා. ෂමෂර් මොකක්ද කාරණාව ෂමෂර්? මොකද කාරණාව ෂෙන්මෂර් මොකද කාරණාව? වොරෙන් ෂර්ලා මම හඳුනා ගත්තා ඊග එක පියාවලි අන්ද ගුණියා ලස්සන ගැහැල්ලා මේක අපි ඉගෙන ගත්ත ග්‍රැමර් ටර්ම් එක මේකට තමයි අර මේ එකතු වෙලා තියෙන්නේ මේක තමයි මේක තේරුම් ගන්න තමයි අපිට ග්‍රැමර් ටර්ම් එක ඕනේ මොකද්ද නාම පදයකට පෙර නාම විශේෂණයක් භාවිත කිරීම තා යුඑන්ඊ අය එකඟයි අය කැමති වුණා සුවෝ වෙන්න කියන දහස මෙතන සුවෝ එකෙන් වෙලා තින්නේ වෝ මගේ නී පංයෝ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්න පෙම්වතිය වෙන්න කැමති වුණා තා යුඑන්ඊ සුවෝ වෝ නී පංයෝ අය මගේ පෙම්වතිය වෙන්න කැමති වුණා වොමන් චාං චාං අපි නිතර නිතර චාං චාං කියන්නේ ඕෆන් කියන එක ඊචි එකට සන්පු සන්පු කියලා කියන්නේ අන්න ඉගෙන ගත්ත අලුත් වචනයක් ඇවිදිනවා ඊචි කන් එකට බලනවා දියන්නේ චිත්‍රපටි බලනවා එකට චිත්‍රපටි බලන හ කෝපි බොනවා හ කැන් ටු ඩ්‍රින්ක් බොනවා
coffee, coffee, coffee bonawa. Eat eating in you. Eat eating ekata ahanawa thing kiyanne to listen kiyana eka ahanawa music in you ekata music ahanawa do her knee do her kiyala kiyanne wish kiyana eka suba patanawa nee kiyanne obata wish you kiyana adahasa wish you suba patanawa ata do her knee suba patanawa ata do her knee suba patanawa obata dash hauser maker dash maker hauser අන්න බලන්න hauser කියලා කියන්නේ sure කියන්නේ කාරණාව noun එකක් how කියලා කියන්නේ adjective එකක් අන්න දැක්කද adjective එක how කියලා කියන්නේ sure කියලා කියන්නේ noun එකක් කාරණාව hauser හොඳ කාරණාවක් නේ හොඳ දෙයක් නේ හොඳ කාරණාවක් dash hauser මේක හොඳ දෙයක් නේ දැක්කද හැදෙන විදිය අර අපි අද තුන්වෙනිට ඉගෙන ගත්ත ව්‍යාකරණ රටාව සී සී ස්තුති ෂ හෞෂ ඔව් හොඳ දෙයක් හෞෂ කෂ අන්න අපි ඉගෙන ගත්ත කන්ජන්ක්ෂන් එක කෂ බට් නමුත් ෂ හෞෂ ඔව් හොඳ දෙයක් කෂ නමුත් වෝද සූෂ මගේ සූෂ එක හොස්ටල් එක තයි සියාව තයි කියන්නේ ගොඩක් පුංචි මගේ හොස්ටල් එක ගොඩක් පුංචි එයා ජීවත් වෙන හොස්ටල් ඒ කාමරේ ගොඩක් පුංචි කියලා කියන්නේ था ऐ पूनं ऐ ट बह पूनं चांग लाई चांग क्या नितर लाई इन्न वोजर मेहे मांगी नितर डर वोजर के लिए नहीं मांगी नितर बलना लाई वोजर आप इकने गाता ग्रामा एक आपकी देता लाई वोजर मांगी न मितंट क्या न मामी इन्न स्थान इट लाई वोजर मेहे मांगी नितर डर नितर इन्न बे बेरी बिनो වොෂියන් ඩ්‍රෝ මට අවශ්‍යයි ඩ්‍රෝ කියන්නේ හොයන්න හොයා ගන්න ඊතව් ෆන්ස් අන්න ඊතව් ෆන්ස් මට ගෙයක් හොයා ගන්න ඕන නීසියන් සු ෆන්ස් නීසියන් සු ෆන්ස් වට අවශ්‍යද සු ෆන්ස් සු කියන්නේ රෙන්ට් කර ගන්න ෆන්ස් ගෙයක් ගෙයක් කුලියට ගන්න අවශ්‍යයිද කියලා යහන්නේ මේක දැන් සු ෆන්ස් කියන එක ෆන්සු කියලා හදාගත්තා නම් මොකද වෙන්නේ फंसु फंसु के लिए क्या ने रेंटल लेकर नहीं था निवास कुलिया बावड़ा पाते ना मित्र ना क्या ने बट कुलिया टन निवास आवश्यक है क्या यहाँ निशां सु फंस शुआ ओवा आ क्या ने एक्सप्रेशन ने का ओवा शुआ ओवा वो शियां सु मामा कुलिया टा गाना हाथ दाने ई ताऊ एक सेट का मनो तो यो तिये ना टू फांग किचन ने का कुसिया ह क्या ने सह एक कंजंक्शन का तमय वाक्य संबंधी कारक पद ह सह ससुओ ससुओ के लिए क्या ने टॉयलेट का तीन फंग्स ससुओ द फंग्स हाँ मट अवश्य कुलियट गन्न कुसिया सह टॉयलेट का तीन निवस फंग्सु अन्न फंग्सु की वगमां रेंटल लेकर एक यानी निवास कुलिय पूनं बह वेन्न बह थाई गुई गोडक वेडी वेन्न बह गोडक मिला दिगे वेन्न बह पूनं थाई गुई गोडक मिला दिगे वेन्न बह सिंचीले ओ सेनसुरादा सिंचीले ओ सरडे वोगनी ईची अन्न गन शमशम ईची मामा उबात सामग एकट चु यन्नम सूफांगुंस अन्न बान सूफांगुंस के लिए अन्ने मनाद නිවාස කුලියට ලබා දෙන ආයතනය කම්පැනි එක සූෆන් ගොන්ස කියලා කියන්නේ නිවාස කුලියට ලබා දෙන ආයතනය ආ සෙනසුරාදට මම ඔයත් එක්ක නිවාස කුලියට ලබා දෙන ආයතනයට යන්නම් හවම හද හවම තයි හවලා ගොඩක් හොඳයි තයි හවලා ගොඩක් හොඳයි තයි හවලා ගොඩක් හොඳයි කියලා කියනවා රයිට් ඕකේ ගයිස් ඔන්න එහෙනම් ලස්සන කතාවක් තියෙන්නේ මාදාවේට අලුත් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් මුණ ගැහලා තියෙනවා. ඉතින් ඒක නිසා දැන් ඔන්න මාදාවේ අලුත් නිවසක් රෙන්ට් එකට ගන්න හොයන එකක් ගැන තමයි තියෙන්නේ. අපි බලමු එහෙනම් නැවත සැරයක් මම මේක වේගෙන් ඕගොල්ලන්ට කියාගෙන යන්නම්. හොඳට අහගන්න. හොඳට අහගන්න. හොඳට අහගෙන ඔයත් ගෙදරදී මේක ප්‍රැක්ටිස් කරන්න ඕන. හොඳට කියවල කියවල ප්‍රැක්ටිස් කරන්න. ඒකේ තියෙන ව්‍යාකරණය අඳුන ගන්න. අලුත් වචන අඳුන ගන්න. හොඳයි. බලන්න. තවෙයි. තින්ෂෝ. නී ඉදවල ගන්නවා. 现在你身体怎么样？我住了一元，折了很多重要。
现在我都还有点疼，你还应该多休息。松花，我想告诉你一件事。什么事？我认识了一个漂亮的姑娘，她愿意做我女朋友。我们常常一起散步，一起看电影，喝咖啡，一起听音乐。祝贺你，这是好事。谢谢，是好事。可是我的宿舍太小，她不能常来我这儿。我想找一套房子。你想租房子？是啊，我想租一套有厨房和厕所的房子，房租不能太贵。星期六我跟你一起去租房公司，好吗？太好了 ，Right? Okay, guys. මෙන්න විදිහට තමයි මේක අපිට උච්චාරණය කරන්න තියෙන්නේ සාය වගේම අද සංවාදයේ මෙන්න අර්ථයත් ඔයගොල්ලන්ට මම පැහැදිලි කරා. ඒ වගේම මේක උච්චාරණය කරන විදිහත් මම ඔබට පැහැදිලි කරා. ඉතින් එහෙනම් ඔයගොල්ලන්ට තියෙන්නේ gederදී මේකේ තියෙන ව්‍යාකරණ ටික නැවත බලලා මේ ව්‍යාකරණ ටික නැවත ඉගෙන ගන්න. ඒ ව්‍යාකරණට අදාළව notes හදා ගන්න. මොකද නැත්තම් ඔයගොල්ලන්ට නිතරම සමහර විට මේ videos බලන්න බැරි වෙන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලන්ට පුළුවන් ඒකට notes හදා ගන්න. ඔයගොල්ලන්ට ෆ්‍රී ටයිම් එකක් වෙලාවක් ලැබෙන හැම අවස්ථාවකදීම ඒ දේවල් පුහුණු වෙන්න ව්‍යාකරණ වලට ඔයගොල්ලෝ ඉගෙන ගන්න අලුත් වචන භාවිත කරමින් පුළුවන් තරම් වාක්‍ය නිර්මාණය කරන්න. ඊට පස්සේ ඒ වාක්‍ය නිර්මාණය කරපු ඒ වාක්‍ය එකතු කරලා ඔයගොල්ලෝ සංවාද ගොඩනගන්න try කරන්න. එතකොට ඒ සංවාද ගොඩනගීමේදී ඒ අවස්ථාවේ සිටුේෂන් එක පුළුවන් තරම් හිතින් මවා ගන්න, ඒව ඉමජින් කරගන්න. මේ වගේ සිටුේෂන් එක වුණොත් මම මොන වගේ දෙයක්ද කියන්න ඕන, මම දන්න දේවල් වලින් කොහොමද ඒවා කියන්නේ, මෙන්න මේ කියන කාරණා ටික ගැන ඔයගොල්ලෝ අවධානය යොමු කරන්න. එහෙනම් අපි 13 වෙනි පාඩමේ මීළඟ කොටසෙන් නැවත හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම සයිජෙන්.